සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ඊයේ පැවැත්වුණා ඒ විපක්ෂ නායක කාර්යාලයේදී. මේ පාස්කු ප්‍රහාරයේ කාලයේ වෙලිතලාවට වහලා දාන්න මේ ආණ්ඩුව මේකේ මහමුලකරුවෝ උත්සාහ කරනවා. සංගවන්න යන ඇත්ත ජනතාව ඉදිරියේ තහවුරු කරන්න අපි කටයුතු කරනවා. ඒක තමයි අපේ අරමුණ. දැන් බලාගෙන යනකොට මොකද්ද උනේ කියන එක සෑහෙන පැහැදිලි වෙනවා. ඉතින් අපිට අවශ්‍ය වෙලා තියෙන සත්‍ය නැවතත් එක යට ගහන්න දෙන්න බෑ. ඒකයි අපි කියන්නේ. කමිටු දාලා මොනවද කරන්නේ? කොච්චර කමිටු දාලා ඒ කමිටු වලින් හොයපුවට මොනවද උනේ? පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධව ආණ්ඩුව කිසිම පියවරක් කරන්නේ නැහැ. කමිෂන් සභාව තුනක් පත් කරලා තියෙනවා. ආණ්ඩුවයි මේ කාණ්ඩායම හංගපු කාරණා සියල්ල ජනතාවට අපි එලි කරනවා. බ්‍රහස්පතින්දායි සිකුරාදා පාර්ලිමේන්තුවේ ඒ ටික එලියට එවි. අමතක වෙලා ගිය කතා නොකරපු මේ දේවල් ටික එලියට එයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට බුද්ධකමක් තියෙනවා. මරාගෙන මැරිච්ච උනේ සංවිධානය කරපු කවුද කියන එක එලියට දාන එක වක්කින් මෙතුමාට තියෙනවා. ආණ්ඩුව අද උත්සාහ කරනවා තස්ත විරෝධී පනත නැවත ගේන්න. පෑදිලිවම කියන්න ඕනේ අපි විපක්ෂයක් හැටියට ඒ වගේම ජනතාව රකින පක්ෂයක් හැටියට අපි මේකට විරුද්ධයි. අපි මේක වෙනුවෙන් සටන් කරනවා කියන එක අපි කියන්න ඕනේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.